වටිනා කියන විනය කර්මයක්, සාසනික කර්මයක් සහ පින්කමක් සිදු කර ගැනීමටයි. අමනුකල බැලස්සේ සිටමිනේ කුසුම සිරිනි කුමාර සිරි මහත්මා, ඒ වගේම පුතනුවා තිමන්සාදිය පුතාගේ නම විශ්වවාසි පුතා වයස 10යි, ඒ වගේම තිමන්සාදීනේ අවුරුදු 14ක් වයස වෙනවා. ඒ වගේම උපාසිකාවත් ඒ වෙලා ඉන්නවා. අද දවසේ නතුනත් ඉදිරියේදී මේ කර්මයට භාජනය වෙනවා. එසේනම් මේ උතුම් පින්කමක් සිදුවන වෙලාවක් මංගල මොහොතක්, ඓතිහාසික විහෙරගල ආරණ්‍ය සේනාසනේ ආරම්භ කළ දැනට වර්ෂ 20ක් සම්පූර්ණ වෙලා තියෙනවා. 20කට ආසන්නයි, 18ක් පමණ වෙනවා. ඒ සේනාසන භූමියේදී වෙච්ච වටිනා ස්ථානයක් මේ ඉන්නේ. ඒ සිරිමේ මහා චෛත්‍ය රාජන් වහන්සේට සිදුන 119ක් සර්වඥ ධාතුන් වහන්සේට වැඩ සිටින ඉහළ කොටස. ඒසයි සර්වඥ ධාතුන් වහන්සේට අපගේ වන්දනාව වේවා, නමස්කාර වේවා, සාදු කියලා කියන්නේ. ඒ ධාතුන් වහන්සේලගේ තුලින් ජීවමාන වන බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයට පිහිටත්වා, ඒ වගේම පෙරවන් යනද පීඨ සැලසේවා, ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනන්ත අක්ෂරතා වහන්සේ රසිරු නමුගේ අනන්ත ආශිර්වාදය, දෙහැමි සත්‍ය රහිත මනසුළු දෙහැමි දෙවියන්ගේ ආශිර්වාදය, බ්‍රහ්මරාජවරුන්ගේ ආශිර්වාදය, මේ කුමාර සිරි මහත්මා, විහඟ පුතනුව, විශ්වභාෂිත පුතනුව සහ විමංසාදීනිය කියන තුන්පලට යොමු. ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි ති පජානාති, ඨිතෝ වා ඨිතෝ මීති පජානාති, නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති, සයානෝ වා සයානෝ මීති පජානාති, යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති, තථා තථානං පජානාති. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, සමුදය ධම්මානුපස්සී වා කායසුමින් විහෙරති, වය ධම්මානුපස්සී වා කායසුමින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති, යාවදීව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති, නච කිංචි ලෝකේ උපාදීයති, එවංපි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පුනච පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති, අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති,
උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හෝති. ඉතිඅජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති. එවම්පි භික්කවේ භික්ඛු. කායේ කායානුපස්සී විහෙරති. පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං බුද්ධං පාදතලා අධෝ කේසමත්ථකා. තච්ච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති. අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු. අට්ඨි අට්ඨිමින්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්පාසං. අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝලෝහිතං. සේදෝමේදෝ අස්සු වසාකේලෝ සිංහානිකා ලසිකා මුත්තංති. සේයථාපි භික්කවේ උභතෝ මුඛා මුතෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස සේයතිදං. සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. අමේනං චක්ඛුමා පුරිසෝ මුංචිත්වා පච්ච වෙක්ඛෙය්‍ය. ඉමේ සාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති. ඒව මේ
භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාද තලා අධෝ කේස මත්ථකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙඛති අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසු වසාකේලෝ සිංඝානිකා ලසිකා මුත්තං තී ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදියති ඒවංපි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු සේයථාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහාපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්කවේ භික්කු ඉමමේව කායං යථාඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු
වායෝ ධාතු තී ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය ඡඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බක ජාතං සෝයිමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං ජීවති කාය ඡඩ්ඩිතං කාකේහි වා කජ්ජමානං කුලලේහි වා කජ්ජමානං කිජ්ජේහි වා කජ්ජමානං
සුපානේහිවා කජ්ජමානං සිගාලේහිවා කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං සෝයිමමේව කායං උපසංහරති අයංපි කෝඛායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්කු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය ඡණ්ඩිතං අට්ඨික සංඛලිකං සමන්ස ලෝහිතං නාරු සම්බන්ධං සෝයිමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති
පුනච පරං භික්කවේ භික්කු සේයථාපි පස්සේය සරීරං සීවතිකාය ඡද්දිතං අට්ඨික සංඛලිකං නිම්මංස ලෝහිත මක්ඛිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිච්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සේය සරීරං සීවතිකාය ඡද්දිතං අට්ඨික සංඛලිකං අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති.
පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකණ්ඨකං අඤ්ඤේන සීසකටාහං සෝයිමමේව කායං උපසංහරති අයං පික්ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉතියජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ඨිකානි සේතානි සංඛවන්නුපනිභානි සෝයිමමේව කායං උපසංහරති අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය
අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති සිහිනයක අලු පෑ දියත පුරා නිමා නොවන බව දුකතර නොමින සරා එම්බා මහණෙනි කිබුදු පද විතරා පාවැතිරුවෙද රැසහිමි සිරුර අරා සතුන් වටගනඳුරු මෙකුවාද නිරංජාව මත පිළිතුඩ තබුවාද නිවසන ගාකන තරු මල් හැර දැමුවාද සවනක් රැසට අවසන ඉඩ සැදුවාද
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දහසක් බුදුන් බුදුවන මෙහි මිත්‍රි පාන්දර උතුම් පින්කමකට සමය අපේ මේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙපළ ඇතුළු අපි සෑම දෙනා විසින් මේ සම්බන්ධ වෙන්නේ දෙන්නේ ඊයේ හවස් කාලයේදී බණ්ඩු කර්මය සිදු කරලා පැවිද්දට මූලික පියවර තබලා තියෙනවා. දැන් සිවුරු අතේ තබාගෙන ඉන්නවා. මේ සිවුරු ලබා දීලා ස්වාමීන් වහන්සේලාගෙන් අතර මෙහෙණින් වහන්සේගෙන් නැවත සිවුරු ඉල්ලාගෙන පැවිද්ද ඉල්ලීමයි දැන් තියෙන්නේ. ඒ සඳහා සාවධාන වෙලා උපාසක මහතුරු දෙන්න මේ ඉස්සරහට එන්න, මෙතෙන්ට උපාසිකාව අර උත්පලා මැනුව ඉස්සරහට යන්න. මම වාක්‍ය කියනවා. මේ වාක්‍ය අර්ථය වෙන්නේ සියලු දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමට අපට පැවිද්ද ලබා දෙන්න කියන එකයි සරලව ගත්තොත්. ඒ අර්ථය තුළ මේ පැවිදි අපේක්ෂක තුන්දෙනා සිහියෙන් මේ පැවිද්දිල්ලීමේ වාක්‍ය ප්‍රකාශ කරන්න සිවුරු අතේ තියාගෙන වැඳගෙන. ඕකා සහම්බන්තේ පබ්බජ්ජං යාචාමි ဒုတိယံ පියහම් බන්තේ පබ්බජ්ජං යාචාමි තතියම් පියහම් බන්තේ පබ්බජ්ජං යාචාමි සම්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං දහෙත්වා පබ්බා ජේත මම්බන්තේ ဒုတိယံපි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා අම්බා ජේත මම්බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බා චේත මම්බන්තේ අනුකම්පං උපාදාය. දැන් සිවුරු බාර දෙන්න ඉසයන්නාසල යතට දීලායි වැඳ ගන්නවම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බා ජේත මම්බන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံපි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බා ජේත මම්බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බා ජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. ළඟට ලං වෙලා විසන්නාසගේ පැත්තට පොඩ්ඩක් හිස පහත් කරන්න වැඳගෙන. සිවුරු පාටිය සන්නාසලා කරේකට ගහන්න. එතකොට පැවිදි අපේක්ෂක පිරිස ප්‍රත්‍යවේක්ෂාව මෙහෙම කියන්න. පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි යාවදේව සීතස්ස පටිගාදාය උන්නස්ස පටිගාදාය දංසමකසවා තාතපස් සිරින් සප සම්පස්සානං පටිගාතාය.
සාදු කාරයක් පත්තම ගවරුත් අත තියාගන්න සිවරටික හොඳයි. තුන් දෙනාම් මේ විදියට මම කියන තච පංචකය කියන්න කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා. Oh.
ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි. යන අතක් නොම දෙන ක්ලේශ වසඟයට හසු වචන දොඩමින් අයාලේගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. මගේ දිවි දෙවැනි කොට බුදු රජාණන් සරණ යමි. සිත නාමෝතකින් සියලු දුක් ඔබ වහන්සේ සරණ යමි. ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි. සිත නා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ. ජීවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි. හිස් වචන දොඩමින් නිසාරු දේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි. නොදැන මා කළ සියලු අරදට සමාවන සේක්වා. පාදු විල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන් සියලු සත්ත්ව
ජනයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි. එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා, පූජා වේවා. මුළු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි. මාගේ සිතද ඒ මගට යොමු වේවා. ජීවිතයම පුදා තමසෙනග රැකගත් බව සත්‍යයි. මාගේ ජීවිතයද ඒ මගට යොමු වේවා. සිරස මහාකාරුණිකයන් වහන්සේට සුවයනක් වේවා. මාගේ හදවත බුදු කුටියක් වේවා. දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා. අන්ධකාරයට ආලෝකයක් වේවා. රුවලක් නැති නැවට රුවලක් වේවා. තරණය කරන්නට පාලමක් වෙම්වා. ශාන්තිනායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි. බුදු සිරිපා මුල පාදු විල්ලක් සෙයින් දාසයෙක් වෙමි. පාපිස්නා බිස්සක් සෙයින් මානය දුරලමි. නිශායම් පුන් සඳසේ අප වෙත ගලායින් සේගේ හදවති
ලාගිය සිසිලසයි උදේසන රන් හිරුසේ ගලාගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි මහබුදු අනුහසින් මාවෙලා ගනිත්වා මාගේ ජීවිතය මේ මොහොතේ පටන් සිතනා ඇසිල්ලකින්
සිතට සහනය ඕකා සම්බන්තේ පිසරණේන සද්දින් පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේතමේ බන්තේ ဒුතියම්පි ඕකා සම්බන්තේ පිසරණේන සද්දින් පබ්බච්චා දස සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේතමේ බන්තේ තතියම්පි ඕකා සම්බන්තේ තිසරණේන සද්දින් පබ්බච්චා දස සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං අදින්නාදාන වේරමණී සික්ඛාපදං
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මච්ච පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨානා වේරමණී සික්ඛාපදං මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විපුස්සනඨානා වේරමණී සික්ඛාපදං උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛාපදං ජාත රූප රජත පරිග්ගහනා වේරමණී සික්ඛාපදං ඉමානි පබ්බච්චා දස සික්ඛාපදානි සමාදියාමි ඉමානි පබ්බච්චා දස සික්ඛාපදානි සමාදියාමි ဒုတိယံපි ඉමානි පබ්බච්චා දස සික්ඛාපදානි සමාදියාමි තතියම්පි ඉමානි පබ්බච්චා දස සික්ඛාපදානි සමාදියාමි තිස්සරණේන සද්දින් පබ්බච්චා දස සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ වැඩම කොට වදාළේ මහා සංඝ රත්නයේ නවසරයි අභිනව බැවිද්ද පින්වත් මෑණන් වහන්සේලාට ඒ වගේම පින්වත් උපාසකා උපාසිකාවන් අද උතුම් දවසක් උදෑසන හිමිදිරියේ මේ පින්වත් තුන් දෙනාම උතුම් පැවිදි භූමියට ඇතුළු වෙච්ච අවස්ථාව ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැනලා තිනවා මේ ලෝකයේ ඇත්තේ සතුටු දෙකක් සැප දෙකක් ගිහි සැපයයි පැවිදි සැපයයි ඒ සැප දෙක අතර උතුම් වෙන්නේ මේ පැවිදි සැප අමාරුවෙන් ලබා ගන්න තියෙන්නේ ඒ පැවිදි සැපමයි. දවසක් දා සරියුත් මහරහතන් වහන්සේගෙන්
පරිබ්‍රාචකෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ සම්බුද්ධ ශාසනේ අමාරුම දේ මොකක්ද කියලා. දීප උත්තරේ පැවිදි වීමයි. පැවිදි වුණාට පස්සේ මොකද්ද මේ අමාරුම දේවල් මේ සම්බුද්ධ ශාසනේ? සතුටින් පැවිදි ජීවිතය ගත කිරීමයි. එතකොට අද පැවිදි භූමියට ඇතුල් වෙච්ච මේ පින්වත්තුන්ට කල්පනා කරන්න තියෙන්නේ මේ පැවිදි සැප අපි ලබා ගන්න කොහොමද කියන එක. පැවිදි සැප ඇති වෙන්නේ කම් සැප වගේ නෙමෙයි, බාහිර වස්තු සැපවත් කරගෙන, ලං කරගෙන, රැකගෙන, ආරක්ෂා කරගෙන දිගටම පවත්වන්න නෙමෙයි. පැවිදි සැප ලබන්න තියෙන්නේ අල්ලගන්න නෙමෙයි, අතරින්නයි. අතරීම තුළ පැවිදි සැප ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට බුදුපියාණන් වහන්සේ අනුපුප්පි ප්‍රතිපදාවක් පෙන්වලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒ නිවන් සැප කෙලවර කොට මේ පැවිදි සැප ලබා ගන්න පුළුවන් ප්‍රතිපදාවක්. උන්වහන්සේ පෙන්වනවා හොඳින් සීල රකින්න. සීල සමාදන් වෙලා ආදරෙන් ගෞරවයෙන් සමාදන් වෙලා ඉන්න සීලේ රැකගෙන ඉන්න. ඊළඟට දේශනා කරනවා ඉන්ද්‍රිය සංවර කරගන්න. බාහිර නැන අරුමුණු සිහිය යොදලා අඩවන් කරගෙන ඉන්ද්‍රිය ද්වාරයන් වසා තබන්න. ඊළඟට පෙන්නනවා නින්ද හැකි තාක් දුරට අඩු කරගන්න. චාගිරියානු යෝගීව කාලය ගත කරන්න. දවස පුරාවට හිත පිරිසිදු කරගන්න වැය කරන්න. රාත්‍රිය ආපුවාම පළවෙනි යාමේදී පරියංක සක්ම භාවනා කර කර හිත පිරිසිදු කරගන්න. මධ්‍යම රාත්‍රිය යෑමේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව එළවෙලා නැගිටින වෙලාවක් සිහි කරගෙන සතබෙන්න. නැවතත් පශ්චිම යාමේදී උදෑසන නැගිටලා නැවතත් පරියංක සක්පං කර කර හිත පිරිසිදු කරගන්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ප්‍රතිවේක්ෂාව. තමන් පරිහරණය කරන වස්තුන් පාවිච්චි කරන්නේ ඇයි කියන එක කල්පනා කර කර ඒ සිහියෙන් යුක්තව සිව්පස්සේ පරිහරණය කරන්න කියලා. ඒ වගේම තමන් වළඳන දානේ ප්‍රමාණ දෙනගෙන වළඳන්න. ඊළඟට නැවත නැවත බුදුගුණාදී අරමුණු හිතට අරගෙන හිත තව තවත් පිරිසිදු කරගන්න. විදර්ශන සමත විදර්ශනාව වඩලා හිතේ පිරිසිදුකම උපරිම තැනට අරගෙන ඒ පිරිසිදුකම පැහැදිලිකම පිහිටවාගෙන සියලු සංස්කාරයන්ගේ ස්වභාවේ වටහාගෙන අත්හැරගෙන ඒකට තියෙන ආසාව අත්හැරගෙන උතුම් නිර්වාණ ශාන්තිය ලබා ගන්නයි බුදු පියාණන් වහන්සේ මේ පැවිද්ද මේ පැවිදි සැපයේ පැනලා තියෙන්නේ. එතකොට අද මේ පින්වතුන් මේ පැවිදි භූමියට ඇවිල්ලා මේ පැවිදි සැපේ ලබා ගන්න දෙති අදිස්ථානයකින් යුක්තව මේ අලුත් ජීවිතේ ආරම්භ කළ යුතු වෙනවා.
පැවිත කියන්නේ ආර්ය උත්පත්තිය කියලා. අද නැවත ඉපදුනා වාගේ නැවත ඉපදුනිලා සත්වෙකුත් නැවත ඉපදෙනකොට සියලුම දේ අලුතින් ඉගෙන ගන්න ඕන. ඒ වගේම අලුතින් මේ ජීවිතය ඇතුළු වුණාට පස්සේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. නායක ස්වාමීන් වහන්සේගේ අනුව අවවාද අනුශාසනුව ඒ කටයුතු සියලුම කරගෙන අපි අද මේ අවස්ථාවේදී මේ පැවිදි ජීවිතේ උතුම් අර්ථය වන්න මේ උතුම් නිවන් සැප ලබා ගැනීම පිණිස ඒ කුසල ශක්තිය අද පැවිදි වෙච්ච කුසල ශක්තිය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. පැවිදි සීලේ පිටවමින් වටිනා අනුශාසනාවකට වදාළ අතිපූජනීය ඔස්ට්‍රියාවේ අනිමිත්ත පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවදීර්ඝාස ලැබේවා, සුවසේ මේ අමා නිවනට සපත් වෙන්නට ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ශාසනික ප්‍රෞචාවට පත්වන්නට කුමාර සිරි මහත්මයා, ඒ වගේම ඒ පුතුණුවන් දියණිය තුන්දොල්ට වාසනාව ලැබුණා. සිවුරු පෙරවීමේ කර්මය අනතුරුව හරියට හිස්වතිබිච්ච කලයකට වතුර පිරෙව්වා වගේ තමා විසින් රැකිය යුතු සිල්පද 10 පින්වත් ස්වාමීන් වහන්සේ විසින් දැන් ලබා දුන්නා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා පරිදි. බුද්ධ නියමයේදී අපිට මේ දේවල් ලැබෙන්නේ, ඒක ලැබුණාය කියලා සන්තෝෂය මේ පැවිද්දා තුළ තියෙන්න ඕන. ඒ අදිෂ්ඨානය තුළ සම්මුතිය පිහිටා මේ සිල්පද ආරක්ෂා කිරීමෙන්, සති සමාධි ඥාන වැඩීමෙන්, භාවනා කිරීමෙන් ඒ පරිපූර්ණ ආනිසංස ඒ ආකාරයෙන්ම එදා බුද්ධ කාලයේ වගේ මදත් ලබන්නට පුළුවන්කම තියෙනවා. අපේ ප්‍රාර්ථනා මේ ගිහිගයක් අතහැරලා, ගිහිගෙදර දුක් ගොඩ අතහැරලා, පැවිදි සැපයකට පත් වෙලා, විවේක සුවයෙන් මේ ජීවිතයේ ගුණධර්ම ටික පුරලා පුළුවන් නම් මේ ආත්ම භාවයේදීම මාර්ගඵල අවබෝධයට යන්න අපේ කැමැත්ත තියෙනවා. එසේ නොහැකිවුනොත් සසර ගමන සුවපත් කරගෙන උතුම් කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණ ලැබමින් දානාදී පාරමි ධර්ම මෝකුරාගෙන් යම් දවසක ලබන්නේ නිවන පිණිස මේ ප්‍රතිපදාව හේතු වේවා කියන අදිෂ්ඨානයනොයි මේ පැවිද්දටපත් උනේ. කියන්නේ සියලු දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමයි ප්‍රධානම බලාපොරොත්තුව මේ සිංහත් ස්වාමීන් වහන්සේලා දෙනමගෙත් මෙහෙණින් වහන්සේගෙත්. ඉතින් මෙච්චර දවස් ජීවත් වන ගිහිදර ගිහි ජීවිතේ ඒ ජීවිතේ යමුනා ගන්න උපදුනාට පස්සේ නමක් තබලා තියෙනවා. ඒ නම මෙතෙන් සිටන් අවලංගු වෙලා අද ආර්ය ජාති උපදුනා බවට පත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය නාම සම්මුති තුනක් අප විසින් තැබුවා. දැන් කවුරු සාවධානව බාරගමු මේ අභිනවයෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලගේ නාම සම්මුති මම ප්‍රකාශ කරන උන්වහන්සේලාවිල්ලා ඒක බාර ගන්නට. පළමුවෙන්ම ගිහිකල කුමාර සිරි මහත්මයා නමින් හැඳින්නවා. අපි නම් සම්මුතිය දෙන්න, නාම සම්මුතිය ලබා දෙනවා. පූජ්‍ය අඟුණුකොළ පැලැස්සේ ධම්ම විමල ස්වාමීන් වහන්සේ නමින් සාදුකාරයන් දිර කවුරුත් පිළිගන්න උන්වහන්සේ ඇවිල්ලා බාර ගන්න. දෙවනුව ඒ පුතණුවන්ට අපි ලබා දෙනවා නාම සම්මුතියක්. පූජ්‍ය අඟුණුකොළ පැලැස්සේ ධම්ම දීප ස්වාමීන් වහන්සේ, අඟුණුකොළ පැලැස්සේ ධම්ම දීප ස්වාමීන් වහන්සේ සාදුකාරයන් දෙන බාර.
තවනව මේ විමර්ශනීය දැන් මේ නිවාසනම බවට අපි පත් වෙලා තියෙනවා. මම කරනවා පූජ්‍ය අමුණුකල පැලැස්සේ ධම්මදීපා මේනින් වහන්සේ නමෙන් අමුණුකල පැලැස්සේ ධම්මදීපා මේනින් වහන්සේ නමෙන් සාදු කියලා කවුරු පිළිගමු. බුදුසසුනේ දැන් ස්ථීර භාවයට පත් වුණා. මේට මොහොතකට කලින් සාමාන්‍ය ගී ස්වභාවයේ හිටපු මේ තුන් පිරිස නැත්තම් මේකම පවුලේ පියතුමායි වගේම දියණිය සහ පුතනවා. නඩේ මෞතුමිය බලාපොරොත්තු සිටිනවා තව මාස 3-4කින් මේ උතුම් තත්ත්වයට පත් වෙන්න යම් කරදර බාධක තිබෙන නිසා ඒවා සමනය කරගෙන ඒ අදාළ දවසේ තුමියටත් මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා මේ පිරිස සමගම සනසිල්ලේ ගුණධර්ම පුරාගෙන ලැබේවා කියලා මේ මාතාවටත් අපි ආශිර්වාද කරනවා. එහෙනම් මෙතෙන් පටන් අපි පැවිද්දෝ ශ්‍රමණයෝ ඒ ශ්‍රමණ භාවය කියන්නේ ගිහි භාවයෙන් අඤ්ඤ භාවයට පත් වුණා. අඤ්ඤෝමී ආකප්පෝ කරණීයෝති කියන විදිහට කතා බහ එවතුම් පැවතුම් සියල්ල ගමන බිමන පවා පැවිද්දන්ට ගැලපෙන ශ්‍රමණ සාරූපයෙන් පවත්වන්න වෙනවා. ඒ කතා බහ පවා වෙනස් වෙනවා. කලින් කෑම කෑව දැන් අද ඉඳන් අද උදේ දානි වළඳනවා. එතන වළඳනවයි කියන වචනේ අපි පාවිච්චි කරනවා. වෙනද නෑවා අද ඉඳන් පෑම් පහසු වෙනවා. වෙනද ඇවිද්දා ගියා අද වඩිනවා. ඔන්න ඒ වගේ අර වචන පවා වෙනස් වෙනවා. ලඩ මේ ගිහියත් එක්ක කතා කරනකොට වෙනද අපි අර සහෝදරකමට අයියා අක්කා ආදී වශයෙන් අම්මා තාත්තා වශයෙන් නම් කළා. නමුත් අපේ ගුරුවරුන්ගේ අවසරයේ පරිදි අපි පුරුදු වෙලා හිටියේ ස්ත්‍රී පාර්ශවයේ යම් කෙනෙක් අපි ඇසුරට එනවා නම් උපාසිකාව කියලා තමයි දැන් කතා කරන්නේ. පිරිමි කෙනෙක්ට කතා කරනවා උපාසක මහත්තයා කියලා කතා කරනවා. නම් ආදී කතා කරන්නේ නැහැ. අර වගේ ගේහසිත වචන පාවිච්චියක් නැහැ. ඊතුරු ගුණධර්ම ටික වත් පිළිපෙත් ටික ක්‍රමක්‍රමයෙන් ওই සිවුරු පෙරවීම පාත්‍ර දැරීම දාන වන්දන ක්‍රම ඒ සියල්ල ක්‍රමක්‍රමයෙන් මේ පිළිස ඉගෙන ගන්න ඕනේ. එසේ නම් ප්‍රාර්ථනා කරගමු මේ හැම දිනා බොහොම සන්තෝෂ වෙන්න මේ ජීවිතේ ගුහස් ජීවිතේ ඉඳගෙන දරුවන්ට උගන්නලා ලොකු රැකී ආරක්ෂාවලට පත් කරලා විවාහ කරලා දීලා යම් දවසක දෑවැදි පවරලා සතුටු වෙන්න හිටියනම් ඒක ලාමක දෙයක්, සාමාන්‍යයෙන් හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඊටත් වඩා 10,000 කෝටි ප්‍රකෝටි වාරයෙන් වටිනා දායාදයක් තමයි මේ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ දරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඒ මෑණියන් විසින් තමන්ගේ දරුවෝ දෙවලට දැන් මේ ලබා දීලා තියෙන්නේ සප්තාරේ ධනය. සද්දා දනං සීල දනං හිරි ඔත්තප්පියන් දනං සුත දනං ච චාගෝච අඤ්ඤාමේ සත්තමන් දනං කියලා බුදුරජාණන් වහන්සේ අර රාහුල කුමාරයා එක්කගෙන ඇවිත් විහාරයට රාහුල පැවිදි වෙනවාද කියලා අහපු වෙලාවේ ඔළුව වහලා කැමති වුණා. පැවිදි කළා. ඒ පැවිදි කලේ රාහුල කුමාරයා ඉල්ලුවේ දෑවැද්දක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හිතුවේ වදාලේ මේ සතර මහා නිධානය වුණත් කවදා හරි නැති වෙලා යනවා. මේ රාජ්‍ය සම්පත් නැති වෙලා යනවා. ඒ නිසා සංකෘති රාජ්‍යයක් ලබා දීම එච්චර වටින්නේ නැහැ. මේ ලෝකේ සසරින් ඈතර වෙන්න සැනසෙන්න තියෙන හොඳම ධනය තමයි සත්තාරි ධනය. සද්දා ධනය, ශ්‍රද්ධාව කියන්නේ ධනය, සීලය ධනය, කිරියොත්තප්පියන් ධනය, ලැජ්ජබය පවට ඒක ධනය, ශ්‍රුතේ දහම් දනුම ධනය, චාග පරිත්‍යාගයේ ධනය, පඤ්ඤා ප්‍රඥා විදර්ශනා ප්‍රඥාව ධනය. මෙන්න මේ ආර්ය ධනහත ලබා දෙනවා කියන අදහසින් සාරිපුත්ත මහරහතන් වහන්සේට නැවරුවා රාහුල කුමාරයා අවුරුදු 7යි ඉසකෙස් බාල පැවිදි කළා. ඉතින් සීය ඇවිල්ලා බොහොම දුකෙන් අඬලා
චෝදනාවකෙන් කතා කළා මව්පියන්ගෙන් නොවිමසා වැඩිහිටියන්ගෙන් නොවිමසා පැවිදි කරන්න එපා කියන තේදා ඒ පියගුණයට ගරු කිරීම වශයෙන් පැනවීමකුත් කළා. නමුත් අද දවසේ අර රාහුල තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ලබා දීපු ආර්ය ධනය වගේ සම්බුදු සසුනේ ආර්ය ධනය කියන දෑවැද්ද තමන් දරුවන්ට ලබා දුන්නා, තමන් විසුණුට ලබා ගත්තා කියන එකයි මේ පිරිස සන්තෝෂ වෙන්නට අවශ්‍ය. එනයි ගිදරක වාසය කිරීමේදී තිබෙන යම් සැපක් හෝ වේවා දුකක් හෝ වේවා ඒ දෙකම දැන් අතහැරලා දැන් අතහැරීමේ සැපේවත් නිරාමිස සුව විඳීමටයි මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ, කුඩා ස්වාමීන් වහන්සේ, කුඩා මෙහෙණින් වහන්සේ සහ ඒ මෞතුමිය බලාපොරොත්තු වන්නේ. එසේම මේ අයට සනසිල්ලේ ගත කරගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. එසේ ප්‍රාර්ථනා කරගෙන මේ බුදු සසුනේ නම් අද මේ උදෑසන ඉතා දුර්ලභ ප්‍රවෘචාවටපත් වෙන්න මේ පිළිසිර ලැබුණා. ඒ සඳහා සිහිපත් කළ යුතුයි අපි කාටත් වඩා සුමනතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ කලක් තිස්සේ මේ අයට ඇසුරු කරමින් අවවාද අනුශාසන ලබා දෙමින් මේ තත්ත්වයටපත් වෙන්න උන්වහන්සේ තමයි මූලිකවම මඟ පෙන්වීම කළේ. අනතුරු අපිව සම්බන්ධ කරලා දුන්නා තිබුණා ඒ අයට මේ භූමියක් අවශ්‍ය නිසා පැවිදි වෙන්න. ඒ සඳහා අපි වෙත යොමු වුණේ. කොමනෝ මේ තීරණය මේ සඳහා යොමු කිරීම සිදු කොට වදාළ ඒ ස්වාමීන් වහන්සේටත් සසර ගමනේදී නැවත ඉපදෙනව නම් පැවිදි වීමේ බලාපොරොත්තුවක් ඇති වුණ වහා සුවසේ පැවිදි වෙලා ගුණ පුරාගෙන නිවන් මඟ සපුරාගෙන උතුම් නිවනටපත් වෙන්නට මේ පිරිසට උපකාර කිරීමේ පිනම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිමිත්ත පින්වත් ස්වාමීන් වහන්සේට අනුග්‍රහ කළා. උන්වහන්සේටත් අපි ආශිර්වාදයේ සේම නිවන පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ අවශ්‍ය පාත්‍ර සිවුරු සඳහාද ඒ ස්වාමීන් වහන්සේ දායකත්ව දරුවා. එසේම යෙම එහි භික්ෂුභාවයේ පිණිසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් එසේනම් දැන් තිබෙන්නේ නිලඹ තිබෙන්නේ අභිනවයෙන් පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා දෙනමටත් කුඩා මෙහෙණින් වහන්සේටත් ඉන්වත් ඔබ විසින් රැගෙන අපි යම් තාක් චීවර පාත්‍ර ආදී තියෙනවා නම් ඒ සියල්ල පූජා කර ගැනීමයි ඒ සඳහා කවුරුත් දැන් සූදානම් වෙන්න පරිස්කාර රැගෙන විත් වන්දනා කරලා පූජා කරමු. හොඳයි කවුරු සාදු කියලා ඒ සඳහා සූදානම් වෙන්න. ඇත නලලේ බැඳ වැඳුම් ලබන්නේ ඇත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින් කෙත වන්නේ සෑම දෙනාට පින් කෙත වන්නේ ඒක මහා සාදු සාදු බුදු හිමි නම දින්නේ සාදු සාදු බුදු හිමි නම දින්නේ ඇත නලලේ බැඳ බැඳුම් ලබන්නේ සෑම දෙනාට පින් කෙත වන්නේ සෑම දෙනාට පින් කෙත වන්නේ ඒක මහා ගුණයෙන් බබලන්නේ ඒක මහා ගුණයෙන් බබලන්නේ සාදු සාදු සද හම් නම දින්නේ සාදු සාදු සද හම් නම දින්නේ ඇතනලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින් කෙත වන්නේ
සාදු මහා සංඝ නම දින්නේ සිත් සිරි දෙන මහා ගුණ මුහුදානං සත් හටවන බව දුකට වේදානං සිංගනං දුර දුරාලන දිනිදානං සිත් සතෝසිං නම දිම් මුනිදානං සිත් සතෝසිං නම දිම් මුනිදානං එම පමනින් පැවසු මුනි දැනතතු මෙම හැම දෙන බලවයි දැක් විය යුතු තම තම නැන පමණින් දැන ගත යුතු මම නම දිම් සදහම් පහදාසිතු සිරිමත් බඹසිර සෙහි පාපිසිනා සැරියුත් මහාමු ලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගන සුපනා මුදුනත් බැඳ නම දිම් බැති පෙමිනා කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ මිදෙකිනි මෙසාසර දුක් දුරලන්නේ සුදානෙනි කිම වීරිය පව් කොට මෙතැනත් ලැබ සෝකය පව් කොට මෙතැනත් ලැබ සෝකය ගොස් නිරයේ දුක් විඳිති අනේකය කොට ඉන් පින් මෙමිනිස් ලෝකය කොට ඉන් පින් මෙමිනිස් ලෝකය සිස් නොකරව කලකින් ලත් මේකය සිස් නොකරව කලකින් ලත් මේකය කන්නන් මෙන් විස්
රිස අඹ පල රිස්සේ මන්නෙන් රිස අඹ පල රිස්සේ මන් සන්තොස් කර කිම පල සෙත්සේ මන් සන්තොස් කර කිම පල සෙත්සේ දෙන්දන් ඒ මාරු පසු පසන්සේ පසු පසන්සේ ඉන්පින්මය කට යුතු නම් දසන්සේ කට යුතු නම් දසන්සේ ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස උසලට මදකුත් පමානොවනු මිස උසලට මදකුත් පමානොවනු මිස මිසාසර අත් හැර නොයන මේ දුක් රැස මිසාසර අත් හැර නොයන මේ දුක් රැස ඉන් නැත අත් හරිනා උපදෙස නැත අත හරිනා උපදෙස හිරව නොසිත කුණු කය මිතමායේ හිරව නොසිත කුණු කය මිතමායේ නොතිර බවට විදුලිය උපමා බවට විදුලිය උපමායි නිතර මිඛය පවකට නොනාමායේ නිතර මිඛය පවකට නොනාමායි කරව කුසල් වීරිය නොපමායේ කරව කුසල් සිකී සද්දහිතෝ සත්තා එස්සවෝ සුකරාය වකුසන්දෝ සත්තවා හෝ කෝනාගවනෝ රණංජුරු පස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුන්දුරු ඒසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේනච තේපිතං අනුරක්කන්තු ආරෝගේන සුකේන චාති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුක්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුක්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුක්ති භවන්තු තේ නක්කත්යක්ක භූතානම් පාපංගානි වාරණ පරිත්තස්සානුභාවේන මන්තු තේ සංඋපද්දවේ සබ්බේ බුද්ධාමරප්පත්තා පච්චේකානංච අම්බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සම්බසෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතීනං හෝතු සුඛිතාහොතු ඥාතයෝ ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසාරා අපේ සින්දස්සල මේ මහේ සාක්ෂි පින සද්දයි තුමා බදාන ආරජීව බ්‍රහ්ම සමෝයන මොදන් වේවා
ඒ දැන් දෙවියන්ගේ ආශිර්වාද අභිනව පැවිදි වදාළ මේ තුන් නමට තපසන් දෙනාට සැලසේවා කියලා ප්‍රාර්ථනාව. ඒ වගේ මේ ජීවිතේ පටන් නිවන් දකින ආචාර්යවරුන්ට මේ පුණ්‍ය බලයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගෝසත් ගුණවත් කල්යාණ මිතුතුමාගේ සුරම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු. සියලු දෙනාටම නිරන්තර පුණ්‍ය වදිත දුන් විපීතේ සියලු සනසිල්ල යහපත නිරෝගී සෝතත්වාව සැලසේවා. සෝසේ පාරමිතා සපුරාගෙන ප්‍රාර්ථනා පරිදි නිවන සැනසෙන්න ලැබේවා කියන මහා සංඝරත්නයේ ආශිර්වාද කරන කවුරුත් වන්දනා කරනවා. අභිවාදන සීස නිච්ඡන් මග්ගා ප්‍රචාරෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති මන්දුරේ ආසුලෝම ඉදීනා වදති චේතෝ නිවාන සම්පත්ති විනාතේ සමච්චේතු විදුලිය වරදී දුලිය වන්නේ කලත් වරදී සිදු නොකලොත් පින් සගමුක් වරදී සිදු නොකලොත් පින් සංගමුක් වරදී උතන උනත් නැත මරුහට බාධා විඳින මේ සැප පින් ඇති තෙක් වේදා විඳින මේ සැප පින් ඇති තෙක් වේදා කිවන සසර දුක් බුදු බණ නාදා කිවන සසර දුක් බුදු බණ නාදා කුමන නැතුම් කෙලි කවට සීනාදා